අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 100ත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරු වනිදිරි මාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය රංජන්ට පාර්ලිමේන්තු අසුන අහිමි වේ කතානායකවරයාගේ නිවේදනය හමු වී මැති සභය උණුසුම් චෝදනා එල්ලවූ සතුසමල්ලගෙන බන්දුලගෙන් හෙලිදරව්වක් ප්‍රථමින් අවධානය දේශීය පුවත් වෙත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව කතානායක මහින්දයාපා අභිවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පවතින බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දී ඇති බව කතානායක මහින්දයාපා අභිවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. Announcement: I wish to inform the Parliament that after consideration of the legal opinion and the provisions of the Constitution, the Secretary General of Parliament, in terms of Section 64(1) of Parliamentary Elections Act Number 1 of 1981, has informed the Chairman of the Election Commission of a vacancy which occurred in the membership of 9th Parliament due to the fact that Honorable A.A. Ranjan Leo Sylvester Ramanayake, Member of Parliament for the electoral district of Gampaha, ceased to be a Member of Parliament in terms of Article 66(d) of the Constitution. කතානායකවරයා පාර්ලිමේන්තුවට එම දැනුම් දීම සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුල උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. පැහැදිලිව විවස්ථානුකූලව රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙලා තියෙනවා. නඩු තීන්දුවක් පදනම් කරගෙන රංජන් රාමනායක මහත්තයා එළියේ අධිකරණය විවේචනය කරනවා. මෙතුමාලා පාර්ලිමේන්තුව අධිකරණය විවේචනය කරනවා. ඔබතුමා මේ ප්‍රශ්නේ පිළිබඳව තීන්දුවක් දෙනවායි කිව්වා. හැබැයි ඔබතුමා ඊයේ රෑ තීන්දුව අරගෙන ලියුමක් නිකුත් කරලා ඉවරලා තමයි පාර්ලිමේන්තුවට තීන්දුව දෙන්නේ. එහෙම කොහොමද කරන්නේ? මේ මොන්ටසෝරි යන විපක්ෂයට තේරෙන්නේ නැහැ ඔබතුමා කියන දේ. මේ කාලය විනාශ කරන්නේ කවුරු වෙනුවෙන්ද? මේ ගෑනු ගැන බැක්සයිඩ් ගෑනු ගැන ෆ්‍රන්ට්සයිඩ් ගෑනුන්ගා ලිංගික සේවයට එන්න කියලා කතා කරපු අයට තමයි විපක්ෂ නායකතුමා පෙනී සිටින්නේ. දැන් ඔබතුමා දීලා තියන්නේ 66 යටතේ මේ පාර්ලිමේන්තුවට නොපැමිණීම නිසා තමයි. නෑ නෑ නෑ. මන්ත්‍රී ධුරය අහවල නෑ කියලා. ඒක පැහැදිලිව මේක තියෙනවා. ඒක වැරදි. ඒක තීන්දුව දීලා ඉවරයි. ඒක ආයි අවශ්‍ය නෑ. එයාගේ ප්‍රශ්නේ කිව්වා. ඊළඟට බෑනේ කතා කරන්න බෑනේ. හරි හරි මෙතන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයෙක් කියන්නේ ප්‍රධාන තනතුරක්. එතකොට එතුමාට දෙන්න ඕන අවස්ථාව එතුමා දන්නවා. අපි කියලා දෙන්න ඕනේ නැහැ. නිමල්ලන් සමහත්තයාට දෙනවා වගේම අපිටත් ඒ අවස්ථාව දෙන්න ඕන. එතුමා එහෙට විනාඩි 5ක් දීලා ඔබතුමාගේ විනාඩියෙන් කියන්නේ. මේක කපනවා නම් අපිට අවශ්‍ය කාරණේ කියන්න බෑ. මේක වැරදි නියෝගයකින් වැරදි විදිහට භාවිතා කරලා දිනවා. මේක මහලේකම්තුමා වැදිනවා. දන්නවා. ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මහලේකම්තුමා මේ කාරණේ දන්නවා. මයික් එක ගන්න මයික් එක ගන්න මයික් එක ගන්න මොකද මේ කරන්නේ ඇයි බලද ලංසඩ දුන්න ලංසඩ දුන්න මයික් අර අර තමයි ඔය අරුන් දෙක තමයි කතානායකගේ පුටුවේ වාඩි වෙලා හිටි කුමන්ත්‍රණයේ අවස්ථාවේ රංජන් රාමනායක මහතාගෙන් පුරප්පාඩුව මන්ත්‍රී ධුරය ගම්පහ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට තරඟ වෙදි සමග ජනබලවේගයේ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පිරු මහතාට ලබා දීමට නියමිතයි. පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීමේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සහ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාකාරයේදී අද පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම පැවැත්ුණා.
එම රැස්වීමට සහභාගී වූ සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සහ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතර බහින් බස්වීමක් ඇතිවීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. සංවර්ධන කමිටු රැස්වීම සඳහා ආසන සංවිධායකවරයා මහජන නියෝජිතයන් වූ රාජ්‍ය නිලධාරීන් නොමැතිව සභාපතිවරයා විසින් සිය අභිමතය පරිදි ක්‍රියා කරන බව පවසමින් සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා එල්ල කිරීමත් සමගයි මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති වී ඇත. කමිටුවේ වැඩ කටයුතු අතරමඟ නවතා පොලිස් ආරක්ෂාව සහිතව සභාපතිවරයා ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් සභාපතිවරයාට විරුද්ධය දක්වා ඇති අතර සභාපතිවරයාගේ රථයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා. අන්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සිලෝන් තව්හිද් ජමාත් ඇතුළු ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති දපුලද ලිවේරා මහතා අනුමැතිය ලබා දී තිබෙනවා. අප්‍රේල් මාස 21 වෙනි දින සිදු පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත්කල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව පසුගියදා නීතිපතිවරයා වෙත යොමු කර තිබුණේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහායි. මේ අතර මෙම පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සුවබැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කැබිනට් අනු කමිටුවේ වාර්තාවද ජනාධිපතිවරයා වෙත බාර දී ඇති අතර මෙම වාර්තා දෙක තුළම අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු බවට ප්‍රකාශ වී තිබුණා. ඒ අනුව අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා විසින් අවසර ලබා දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිච නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ. එම සංවිධාන මන්නේ එක්සත් තෞහිද් ජමාත්, සිලෝන් තෞහිද් ජමාත්, ශ්‍රී ලංකා තෞහිද් ජමාත්, සමස්ත ලංකා තෞහිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහමදියා, දාවුර් අදර් ඇට් ජමියුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, නොහොත් ජමියා, ISIS සංවිධානය, අල් කයිඩා සංවිධානය, සෙව්දුෆයා සංවිධානය සහ සුපර් මුස්ලිම් සංවිධානය මෙලෙස තහනම් කිරීමටයි නීතිපතිවරයා නිර්දේශ ලබා දී තිබෙන්නේ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරය පාස්කු කොමිෂන් සභා වාර්තාව සහ ප්‍රහාරයේ මහමොලකරුවන් පිළිබඳව අදහස් පළ කළා. දැන් පාස්කු වගේ ප්‍රහාරයක් ඇති වෙන්නේ ඇයි යහපාලන රජය සම්පූර්ණයෙන්ම මේ මුස්ලිම් ජාතිකයන්ගේ ඡන්ද සඳහා ඒ අවශ්‍ය කරන ආරක්ෂක විධිඥාන ගත්තේ නැති නිසා මම හිතන අපේ පක්ෂයෙන් කවදාකවත් ඒ වගේ දෙයක් ඒ වගේ ජාති ද්‍රෝහී වැඩක් වෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව දවස් 3ක් ඇතුළත අත්තරංගුවට ගත්ත පුජ්‍යලේ දැන් මහමොලකරු විදියට ලැජ්ජ නැතුව ඊයවිල්ලා සරත් වීරසේකර මහත්තයා රටේ සමාජය හමුවේ තියන කටයුතු කළ තියෙනවා. අපි අහනවා දවස් 3ක් ඇතුළත අපේ ආණ්ඩුවෙන් අත්තරංගුවට ගත්ත පුජ්‍යලයා මහමොලකරු ඇයි අර පහුගිය ජනාධිපතිවරණ වේලාවේ කෑ ගහ ගහ මේ සම්බන්ධ සියල්ල අත්අඩංගුවට ගන්නවා? කාදිනලිම් පාන වාසයේ යම් තැනක හිර වෙලා ඉන්නව. මොකද මෛත්‍රීපාල සිසේන මැතිතුමාට ඍජු ඇඟිල්ල දික්වලා බේර ගන්න කවුරු හරි පාර්ශවයක් කාදිනලිම් පාන වාසයේට ඉන්නවාද කියන සැකයක් අපිට තියෙනවා. අපේ ලොකු ගෞරවයක් උන්වහන්සේට තිබුණා. දැන් නම් ඒ ගෞරවය හීන වෙනවා. මොකද උන්වහන්සේ පැහැදිලිව මාණ්ඩු වෙනුවෙන් කඩේ යනවා කියන එක මම හිතන්නේ මේ රටේ ජනතාවට හොඳට පේනවා. මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනි පැහැදිලිවම මේ 60 8 ලක්ෂය සහ 69 ලක්ෂය මේ පාසු ගහරය තුළ නිර්මාණය කිරීමෙන් මහා දැවැන්ත විවසනය ඒ වගේම ජාතිය විශාල අනතුරක තබලා තිබෙනවා කියන කාරණේ මම හිතනවා මම නම් කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මේ මෞලවේවරයා මේකේ මහමල කරුවේ කියන කාරණේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කරන ලද ජනාධිපති කොමිසම් සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාද මාලාවේ අවසන් දිනය අදයි. මේ එහිදී පළ වූ අදහස් ඒක තමයි කිව්වේ දේශපාලන බලකරි. පාස්කු පහාරයට එකඟයි. තාමුලඟ
garu mokada mai kiyanne kata raage thubadi oba thumara paksha nayaka rathi eka lamai kiyuwe wala eka yamela dan kiyala awilla ne kiyanne ida vivadayak dunna ida passe ida passe oba thumara wenas karanna hada nisa thama api olu awulla thiyene oba thumala apita idiripath karapu nadu nadu gana shreshtha adhikarane monawada karala thiyenne kiyana ek gana mama danaganna eka nathuwa kohomada api teendu karanne oba thumara kiyuwa ada dawase ada peravaruwe teenduwak denawai kiyala ne ne ita dawase निर्देश निर्माण මේකට වග කියන්න ඕන බුද්ධියංශ මේකට සම්බන්ධයි මම තරයේ හෙලා දකිනවා තමුන්නාංශගේ කතාව 2015 බීවෙච්ච යහපාලන ආණ්ඩුව බුද්ධියංශ අකර්මන්නේ කළුවා බුද්ධියංශයේ කොදින ආරතිය කැඩුවා ත්‍රස්වාදයේ නැවත හිසෝසවන්න අවශ්‍ය කරන පදනමය තුලින් ක්‍රියාත්මක කළා කෑමවල කොත්තුවල වඳපෙත් දිනවා කන්නේපා කියනවා මුස්ලිම් කඩයකින් බඩුවක් ගන්නපා කියනවා මුස්ලිම් ඩොක්ටර්ස්ලා එල්ලියර්ලා ඉන්ෆර්ටයිල් කරනවා කියලා කියනවා ඒ වගේ කමියුනිටි එකට පහර දීලා තමයි මේ වගේ තත්ත්වයකට ඇවිත් ඉන්නේ ඊස්ට් ඇටැක් එක සිදුනා අද තියෙන ආණ්ඩුව තිබ්බනම් ඒවකට මං හිතන්නේ ඒ බෝම්බේ තියලම 2020 දේශපාලන ඡන්දේ දිනයි පාස්කු ප්‍රහාරයේ වර්තාව පිළිබඳ සමස්තයක් වශයෙන් ගත් කල අදාළ සිදුවීම සිදුව වකවානුවේ රජයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නොසලකිල්ලෙන් කටයුතු කර ඇති බවත් පහසුවෙන් වළක්වා ගත හැකිව තිබූ අනතුර වළක්වා ගැනීමට කටයුතු නොකළ බවත් පැහැදිලි වෙනවා ශ්‍රී ලාංකිකයන් ලෙස අපි මතභේද ඉවතලා සැක සංකා පරදවා අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය ගරුත්වය මතන පදනම් වූ ශ්‍රී ලාංකික සමාජයකට පිය නැංවීමේ කාලය ඉක්ුත් වී වසර 5ක් 50ක් විතර ගත වී ඇති බවයි එහෙත් ඉංග්‍රීසියෙන් කියන ආකාරයට it's never too late ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාලිකාවේදී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත්තා දළදා මාලිකා පරිශ්‍රයේ පිහිටි නිල ආරාමයේදී අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගුඩ ශ්‍රී ඥානරත්න නායක හිමියන් බැහැතුඩු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරකද නිරත වුණා ජනාධිපතිවරයා දළදා මාලිකාව වැඳ පුදා ගැනීමේ අනතුරුව දළදා මාලිකාව වැඳ පුදා ගැනීමට පැමිණි ජනතාව සමග සුහද කතාබහක නිරත වුණා අනතුරුව ජනාධිපතිවරයා මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම හිමියන්ද බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසුවා. අනතුරුව ගැටඹේ රාජෝපවනාරාමයට ගිය ජනාධිපතිවරයා හට විහාරාධිපති පූජ්‍ය කැප්පටියාගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ විසින් සෙත්පිරිස සජ්ජායනා කර ආශිර්වාද ලබා දුන්නා. අනතුරුව ජනාධිපතිවරයා අස්කිරි පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති පඬිත් අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන් වහන්සේ බැහැ දුටුවා. इन अनुतुरुव अस्किरी गेडिगे राज महाव्यहारे वेतगोस वंदनामान कल जनाधिपतिवर्या विहाराधिपति राष्ट्रपति पंडित अतिपूज्य बेंडरुवे उपाली अनुनायक हिमियन वहन्से बहदक सूदक विमसीमेन अनुतुरुव केटी पिलिसंदरक निरतबुना पसुके दा महजन आयते इन सुरके में संविधाने विसेन माधिसा का चावक पवत्वमें සතුසහරහා රජය විසින් රුපියල් 1000ට ලබා දෙන සහන මල්ල පිළිබඳව පළකල අදහස් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍යමෝකදී
සමාජ ප්‍රකාශනවලදී න්‍යායඥවල වරදින්න පුළුවන්. පුද්ගලයෙකුට කියලා කියන එක පෞලකට කියලා කියවෙන්න පුළුවන්. මේ වෛරයේ මුසපත් වූ සමහර පුද්ගලයෝ කරන ක්‍රියා පිළිබඳ ඒක අදාළ වීඩියෝ පටය දැන් අපි ඔබතුමන්ලට දකින්න සලස්වමු. මේ බඩුවල්ලේ මිල රුපියල් 1000 මේ බෑග්ගේ තිබෙනවා මුවාවරණයක්. මේ තියෙන මේ මුවාවරණය මේක වෙළඳපොලේ වෙන විදිය තමයි රුපියල් 10ක මේ මුවාවරණ කළ පුළුවන්. අන්තිම මාත්‍යදෙන මේ පරික්ෂවල අල්පට ඔෂියර් ඉවත් කරලා දෙන්න කියලා කියන මේ වෙලාව. මේ තේතු දෙයක් කියලයි අයින් කරන සම්පූර්ණ සූපින් පදංගු තේකොළ කොටලා ඩයිද මේක දිනේ ඩයි හාල් වර්ග දෙක තුනක් තියෙනවා කොට මේක දිනේ හාල් වර්ග දෙකයි. සුදුකැකුළු මේ දිනම සුදුකැකුළු කොනාඩු ලුණුකුළු මැරස්සය මේක ලංකා ලුණු දෙකේ 80 ගාන මේක මේ කනපුර කොබෙල රුපියල් 35 දෙනි මෙදනස් පහල යහපාන ආණ්ඩුකාරයේ අවසන් වෙන කාලේ මේ වැටි ගත්තා නම් මේකෙත් මිල වෙන රුපියල් 550 600 තමයි යන්නේ. මුවාවරණ ඕනේ තරම් පිටකොටුවේ තියෙනවා තමයි. ඒක රුපියල් 10 නෙමෙයි රුපියල් 2කට ගන්නත් පුළුවන්. අපි අරන් තියෙන්නේ මේ රටේ පිළිගත්ත SLS සාතික ලාංජනයේ සහිත මුවාවරණයක් තමයි මෙහි තියෙන්නේ. මේ අපි තේ දෙන්නේ තේ කුඩුලු. දූවිලි තේ කුඩු වලට මේ ලාංජනය පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. තේ ගන්න ආකාරය නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳ එතුමලා කියනවා මේකේ තියෙන්නේ මේවා බාල වර්ගයේ අතුගාල එන තේ කුඩු කියලා කි. තමන්ගේ යම්කිසි දේශපාලන අරමුණක් හෝ මොකක් හරි තියෙනවනේ. රටකටනේ මේ කරන්නේ. ඇයි එහෙම කරන්නේ? මේ රටේ දෙන්න පුළුවන් සාධාරණ අඩුම මිල. මේක SLS සහතික ලාංජනයේ තිබෙන ලුණු පැකට්ටුවක්. මේක පිළිකාකාරකයි. මේ පරිප්පු අපි පිළිකාකාර කියලා දන්නවනේ. අපි කීයටවම් මහ ජනතාවට දෙන්නේ වැලිගම සම්පකාරයක් තියෙනවා. සම්පකාරයේ සතුසයි කියන්නේ දෙකම එකක්. මේක පුදුම වැඩක්. මේ මහ පොළොව ඌලන් නැති බොරු. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන් අපි වැඩි කොටසක් කැප කරලා තියෙන්නේ වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහගෙදරින් ඈත් වෙලා පොඩ්ඩක් ඉන්න බෑ අත හැබැයි අපිට මහගෙදර සමාජිකයෙක් කියන එක අපිට අමතක කරන්න බෑ අපි කාත් එක්කවත් තමන අපලා නැහැ පිරමීඩ් පරුම තමයි පොල්තෙල් ගේන්නේ සීනි හොරකම් කරන එක්කෙනාව තමයි පොල්තෙල් ගේන්නේ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන සතුසි සභාපතිවරයාම තමයි මේ ආයතනයේ සභාපති වෙන්නේ ඉතින් මාපියාව මේ ජාලයේ එකිනෙකට සම්බන්ධයි වී ගොවියට සාධාරණ කරන්න වී මිල වැඩියට අරගෙන හාල් මිල අඩු කරලා පෙන්වන ඒසා ගොවි ජනතාවට ප්‍රශ්නයක් කරනවා නම් ඒ ප්‍රශ්නේ විසඳන්න මේ රජයේ බය වෙන්නේ නැහැ අපේ ජනාධිපතිතුමා කියලා කියන්නේ බය නැතුව වැඩ කරන්න කියලා දැන් අලුත්ම අන්දරේක කතාව තමයි හාල් කිලෝ තුලින් සති දෙකක් කන්න පුළුවන් කියලා පවුලකට. එතුමා ඒ කියලා තියෙන මොනවද දන්නවද? හාල් කැඳ හදලා ලෙව කන්න කියලා තමයි කියලා තියෙන්නේ. හාල් ටික කැඳ හදලා ලෙව කෑවොත් ඔන්න සති තුනක්ම මේ හාල් ටිකෙන් කැඳ හදලා ලෙව කන්න පුළුවන්. 10 බඩු මල්ලෙන් අවුරුදු කන්න බෑ. හැබැයි 10 බඩු මලු පහක් එකතු කරාම අවුරුදු කන්න පුළුවන්. කේජු කෑල්ලම කේක් ගෙඩියම කන්නේ නැතුව පොඩි කෑල්ලක් හරි කන්න මේ අවස්ථාවේ අරගෙන දෙනවා නම් ඒකේ වාසිය ගන්න ඕන. උදේ පාන්දර අපි අල්ලන්නේ පොල්තල් බොතවයි. පානපත්තු කරන්න. පොල්තල් දකින්නකොට බය හිතෙනවා. මේ රටේ දැන් සිංහල දමිල අලුත් අවුරුදු දෙනවා. මුංගට තමයි පළවෙනි එක. 1000 කිලෝ එකක් මුංගට ගන්නෙ. සීනි ගන්නම් කියන්න ඕනේ නැනේ. දෙමේ යන ගමන එච්චර හොඳ මදි. සිනෝෆාම් කොවිඩ් එන්නත මෙරට සිටින චීන ජාතිකයන්ට ලබා දී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ අනුව චීන ජාතිකයන් 2456 දෙනෙකුට එන්නත ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. චීනයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දුන් සිනෝෆාම් එන්නත ශ්‍රී ලංකා විසිටින චීන ජාතිකයන් වෙත ලබා දී අවසන් කර තිබෙනවා. ඒ අනුව පෙරේදා සහ ඊයේ දිනේ ශ්‍රී ලංකාවේ සේවය කරන හෝ පදිංචිව සිටින චීන ජාතිකයන් 2456 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ, හම්බන්තොට, මහනුවර සහ පුත්තලම යන ප්‍රදේශවල සිටින චීන ජාතිකයන් වෙත මෙසේ එන්නත් ලබා දී ඇති අතර එහිදී කිසිදු චීන ජාතිකයෙකුට අහිතකර බලපෑමක් ඇති වී ඇති බවට වාර්තා වී නොමැති බවයි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ. එන්නතේ දෙවන මාත්‍රාව තවත් සති 3කින් ලබා දීමට නියමිතයි. අවස්ථාවන විට අපකට තුල COVID-19 රෝගීන් වාර්තා වීම ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පැවතුණත් දකුණු ආසියානු කලාපය තුලත් ඒ වගේම ගෝලීයව ගත්තත් බොහෝ රටවල මේ අවස්ථාවේදී COVID-19 රෝගය නැවත රැල්ලක් විදියට ඉතාමත්ම විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙමින් පවතිනවා. මේ තුලින් ඉන්දියාව අපේ අසල්වාසී රටේ COVID-19 රෝගීන් ඉතාමත්ම විශාල වශයෙන් වාර්තා වෙනවා. ඕනෑම අවස්ථාවක් අපේ රට තුළ වුණත්
කොවිඩ් 19 රෝගියෙක් පොකුර වශයෙන් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ජනතාව හැසිරෙනකොට ඊටම පරිස්සම් වෙන්න ඕන. අලුත් අවුරුදු උත්සවයත් සමග ගමන් බිමන් යනවා, සාප්පු සවාරි යනවා. විශේෂයෙන්ම මේ සාප්පු සවාරි යනකොට මේ අවස්ථාවවලදී මේ වෙළඳ සල්වල ජනතාව තෙරපෙන්න ගත්තොත් ඒක රාශිය වුණොත් ඒ ඊටාත්ම සුදුසු ස්ථානයක් වෙනවා කොවිඩ් 19 රෝගිය පැතිරෙන්න යම්කිසි විදිහකින් රෝගීන් හිටියොත්. එත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.